අද මාතෘකාව තමයි දේශපාලන විද්‍යාවට අදාළව තියෙන පළවෙනි පාඩමේ يعني යුනිට් 1 අම් ෆස්ට් ටොපික් එක ඒකකේ එක පළවෙනිම මාතෘකාව මේක 20 20 21 22 සියල්ලන්ටම අදාළ මාතෘකාවක් වෙනවා සියල්ලන්ටම පොදුවේ ඉගෙන ගන්න පුළුවන් මාතෘකාවක් බවට පත් වෙනවා මේ මාතෘකාව මේක විශේෂයි මේ මාතෘකාව තමයි දේශපාලනය සහ මිනිසා අතර තියෙන සම්බන්ධය. يعني දේශපාලනය මිනිස් ජීවිතයේ අනිවාර්ය අංගයක් කියන කාරණාව. දේශපාලනය කොහොමද මිනිස් ජීවිතයේ අනිවාර්ය අංගයක් වෙන්නේ? දැන් සමහර ලාවට මේ පාඩම පටන් ගන්න කලින් මේ වෙන විදිහකට කියන මේ සාකච්ඡාව පටන් ගන්න කලින් ගොඩක් වෙලාවට දේශපාලනය කියන කාරණාව අපි කතා කරන්න ගත්තාම ඒක මිනිස්සු දකින්නේ බොහෝ මිනිස්සු දේශපාලනය සම්බන්ධ උදාසීන මිනිස්සු උදාසීන කියන්නේ ඒ සම්බන්ධ උනන්දුවක් නැති මිනිස්සු දකින්නේ ඒක අපට අදාළ නැහැ කවුරුපත් තුනත් එකයි වගේ තැනක තමයි ලංකාවේ බොහෝ දේශපාලන සංවාද තියෙන්නේ එයාවත් එකයි මෙයාවත් එකයි අපි හම්බ කරගත්තොත් අපි කනෝ වගේ වනේ තියෙන්නේ එහෙම එකක් ඔකල දන්නවනේ හැබැයි නමුත් ප්‍රශ්නයක් තියෙනවා මා දේශපාලනයට ඍජුව සම්බන්ධ උනාද නැද්ද කියන එකට නෙමෙයි කියන කාරණාව නෙමෙයි දේශපාලනය මා මත ඇති කරන බලපෑමක් තියෙනවා ඒකින් මට මිදෙන්න බෑ මා දේශපාලනය සම්බන්ධයෙන් උනන්දු උනත් නැතත් සක්‍රීය උනත් නැතත් මට දේශපාලනයේ විසින් මා මත ඇති කරන බලපෑමෙන් මට මිදෙන්න බෑ right එතකොට ඔබ එනම් අදහසක් ගන්න දේශපාලනය කියන පාට් එක ඒ ප්‍රපංචය අතාරින්නකො නිකන් පොඩි පොඩියට කතා කරමුකෝ දේශපාලනය කියන කාරණාව මානව ජීවිතයේ මිනිසුන්ගේ ජීවිතයේ අනිවාර්ය නියතංගයක් right අනිවාර්ය නියතංගයක් කොහොමද දැන් අපි මේකට බහින්නේ බහින්න කලින් අපි මුලින්ම වාට කියන ඕගලන්ට දේශපාලනය කියන කාරණාව සම්බන්ධයෙන් මොකක්ද කියන එක දේශපාලනය කියන්නේ මොකක්ද පොලිටික්ස් කියන්නේ මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් යම් අදහසක් ඕන වෙනවා එතනදී දැන් දේශපාලනය නිර්වචනය කරන්න ගියන් පස්සෙත් මාව අර්බුදයට යනවා ඇයි අර්බුදයට යන්නේ දේශපාලනය සම්බන්ධ නිර්වචන අපි ස්ටඩි කරනකොට අපි අධ්‍යයනය කරනකොට අපට පේන දෙයක් තියෙනවා දේශපාලනයට ඒ ඒ යුගවලදී දීපු අර්ථකතන නිර්වචනය එකිනෙකට වෙනස් ඒ කියන්නේ අපි දේශපාලනය තේරුම්ගත යුත්තේ ඒ ඒ කන්ටෙක්ස්ට් එකට අනුව එහෙනම් ඒ ඒ සන්දර්භයන්ට අනුව ග්‍රීක යුගයේදී දේශපාලනය කියන එකට දීපු අර්ථකථනය නෙමේ නිර්වචනය නෙමේ මේ නූතන යුගය තුලදී දේශපාලනය කියන එකට දෙන්නේ right එහෙනම් අපි දේශපාලනය කියන එක සරලව මූලිකව මුලවට අයිඩියා එකක් ගන්න ඕන මේක ශාස්ත්‍රීයව හදාරන පිරිස දේශපාලනය කියන කාරණාව දෙය කියලා අපි ගම්මුකෝ දෙය විවිධ යුගවලදී විවිධ ආකාරයෙන් නිර්වචනය කළා තියෙනවා විවිධ ආකාරයෙන් අර්ථ ගන්නවලා තියෙනවා right අද වෙද්දී මේ මොහොත වෙද්දී දේශපාලනය කියන එක මේ බලයත් එක්ක සම්බන්ධ බලය අල්ලා ගැනීම සම්බන්ධ බලය තබා ගැනීම සම්බන්ධ අරගලයක් කියන එක හැමෝම පිළිගන්න පොදු කාරණාවක් බවට පත් වෙලා තියෙනවා ඒ කියන්නේ දේශපාලනය යම් තැනකද බලය එතන තියෙනවායි කියන කාරණාව පොදුවේ පිළිගන්න වර්තමාන යුගයේදී දේශපාලනය හා බලය අතර තියෙන ඥාතිත්වය හා දේශපාලනය සහ බලය අතර තියෙන ඥාතිත්වය පැහැදිලිවම ඉදිරිපත් කළේ කතා කළේ නූතන යුගයේ ඉඳපු දාර්ශනිකයෙක්. ඔහු ඉතාලියානු ජාතිකයෙක් නිකලෝයි මැකියවෙලි කියන දාර්ශනිකයා. ඔහු කිව්වා බලය සහ දේශපාලනය අතර තියෙන බැඳීම සම්බන්ධය එකිනෙකින් වෙන් කරන්න බැහැ. ඒ නිසා බලය යම් තැනකද දේශපාලනය එහි වෙයි කියලා මැකියවෙලි කිව්වා. දේශපාලනය යම් තැනකද බලය එහි වෙයි කියලා මැකියවෙලි කිව්වා. right? එයා ප්‍රින්ස් කියන කෘතිය හරහා කුමාරයා කියන කෘතිය හරහා මේ භාවය පැහැදිලි කළා. අද වෙද්දි දේශපාලනය අපි තේරුම් ගනිද්දී අර ඉතිහාසයේ දේශපාලනයට තිබු සියලු නිර්වචන පොඩ්ඩක් පැත්තකට තියලා අද වෙද්දි දේශපාලනය තේරුම් ගනිද්දී අපට පැහැදිලි වෙන කාරණාව තමයි දේශපාලනය හා බලය අතර තියෙන සහ සම්බන්ධය අන්‍යෝන්‍ය වශයෙන් තියෙන සම්බන්ධය මා සහ හේවනැල්ල වගේ. ඒ කියන්නේ පෙනුනත් නොපෙනුනත් මාත් එක්ක මගේ හේවනැල්ල තියෙනවා. අන්න ඒ වගේ. මා යම් තැනකට යනවද මගේ හේවනැල්ල ඡායාව මාත් සමග එනවා. ඒ වගේ දේශපාලනය හා බලය අතර තියෙන සම්බන්ධය අන්‍යෝන්‍ය වශයෙන්
බෙදාවෙන් කළ නොහැකි right එහෙම තමයි මුලින්ම සරල දැනකින් අපි දේශපාලනය තේරුම් ගනිද්දී තේරුම් ගන්න තියෙන්නේ තව නිර්වචනයක් කියනවා දේශපාලනය සම්බන්ධයෙන් ඒක වාචාර්ථය වාචාර්ථය කියලා කියන්නේ වචනයේ අර්ථය දේශය පාලනය කිරීම මේක සිම්පල් මේක ජනප්‍රිය අර්ථය කියන එක දේශපාලනය බෙදනවා දේශය පාලනය කිරීම දේශය කියන්නේ රට රටනේ පාලනය කරනවා प्रश्न मट टीका उत्तर मुखद मगे लंका क्लाइमेट संबंध अरबूद निर्वाचने එතකොට මිනිස්සු ඔළුවට ගන්න දෙයක් තියෙනවා රටපාලනය කරන්න අපි නෙමෙයි රටපාලනය කරන්න පාලකයෝ ඉතින් දේශපාලනය අපට අදාළ කාරණාවක් නොවේ කියලා දේශපාලනය අපට අදාළ කාරණාවක් නොවේ එම නිසා මේ රටපාලනය තමයි දේශපාලනය කියලා කියන්නේ ඒක පාලකයෝ කරගනීවි අපි පැත්තකටලා කියමු හරි අපි යම් කාලෙකදී ඒගොල්ලෝ ඇවිල්ලා අපට මතක් කරනවා ඔයගොල්ලෝ ඡන්දේ තියෙනවා ජනතා පරමාධිපත්‍යය තියෙනවා ඔයගොල්ලෝ දැන් ආණ්ඩුපත් කරනවා ඒක හැමදාම පටන් ගන්නකොටම කියන කාරණාව. අන්න මම කියමින් ඉඳපු දේ තමයි. ඔව් අයියේ. හරි අයියේ මම දාලා තින්නේ. මම ඊට පස්සේ අයියා රිප්ලයි කරන්න පරක්කු වෙන නිසා මම දැන් අයියේ මේ ලොකට දැම්මා. ඔව් අයියේ පටන් ගත්තා. හරි අයියේ පොඩ්ඩක් ජොයින් වෙන්න බලන්න. හරි අයියේ. දරු වන්න ඒ එතන තියෙන ප්‍රශ්නය තමයි මෙතන ඒක අර ආණ්ඩුවට බාර දුන්නෙන් පස්සේ අපි ආණ්ඩුව විසින් අපි මත ගන්න තීරණ විශේෂම ප්‍රතිපත්ති නීති හරහා අපි මත ඇති කරන බලපෑම අපට තේරෙන්නේ නැහැ. එන ඒක අපි අමතක කරලා දානවා. හා ඒක ගොඩක් වෙලාවට මෙතනදී මම මේ පාඩමට එන්න කලින් ප්‍රායෝගික කාරණා කිහිපයක් කතා කරනවා. හරිද? මෙතනදී අපි විශ්වාස කරන දෙයක් තියෙනවා. ආගම කියන කාරණාව ලංකාවේ ආගම කියන කාරණාව රාජ්‍ය පාලකයන්ට දක්වන සහයෝගය පුදුම තරම් සහයෝගයක් දක්වන හැම අතින්ම ලංකාවේ බොහෝ ආගම් වල විශ්වාස කරන දෙයක් තියෙනවා සමහරෙකෙත් එහිමයි මේ කර්මවාදය කියන සංකල්පය මේ සියලු දේවල් අපට සිද්ධ වෙලා තියෙන්නේ කර්මයෙන් පූර්වයේ කරන ලද පවු නිසා රයිට් එහෙම ගම්මුකෝ අකුසල කර්ම නිසා ඉතින් මේව මේ ගෙවානිම කරන්න ඕන දේවල් මේකට මේ පාලකයන්ට කරන්න දෙයක් නැහැ. දැන් ඔයා යන බස් එකේ සෙනග වැඩි. සිම්පල් උදාහරණයක් ගන්න. ඔයා යන බස් එකේ තද විලා නිදි කියලා යන්නේ. ඒ දැන් මේ ගවර්න්මන්ට් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මේ මං ගියාත්ම කරපු පවා. ඔගොල්ලෝ මුකුන් හරි කුරුල්ලෝ ටිකක් එකට දාලා වහලා ලොක් කළා. ඒක තමයි මේ. දැන් ඔයා යන පාර කැඩිලා කියලා හිතන්නකෝ. ඔයා යන පාර මාර්ගේ කැඩිලා. අදිනවන්න පුළුවන් වලවල් පාරේ තියෙනවා. ඉතින් මේ ගියාත්මේ අකුසලයක් කළා. ඒක නිසා මේ සුදුසු ප්‍රදේශයක ඉපදිලා නැහැ. එහෙම ගන්නකෝ. අපි ආගම හරහා මාක්ස් යන්තනකදී කියන ආගම කියලා කියන්නේ අබින් මිනිස්සුන්ව මේ අන්ධ කරන දෙයක් අබ්බෙහි කාරණා. එතකොට ආගමේ සියල්ල වහන්න පුළුවන්. මිනිස්සුන්ගේ අවබෝධයේ විඥාණය කියන කාරණාව ආගම හරහා මුට කළා දාන්න. ඔව්. හා හා මං කියන්නේ දරුවනේ ඔය මයික් එක ඔන් කරපු කෙනා මයික් එක මියුට් කරගන්න කරුණා කළා නැත්නම් මම මෙහෙන් ඕල් මියුට් කරන්නම්
एक डिस्टर्ब होंगे करुणाकल माइक म्यूट करा गाना राइट दर वाहन आगम की ना कारण हर हाँ सहन प्रमाण है कटा में देशपालनी का प्रश्न टीक अपने ना प्रश्न टीक आगमें समाहन करनो मार विधि का बैलेंस करनो तुलने कल दानो इतो कुटे एक नैवत पालक पांती ये टा आंडू पांती ये टा सहन विधि को उपकार रहा पेनो तम आधुनिक के अंतर देशपालन या तमंगी लाइफ कटा ऐतिहासिक ना बाला पैम की वजह ने क्या मां की उदाहरण टिका तेरो मैंने भी पालवी ने उदाहरण नहीं का मटा बांधी नौ ना और तो दाहते भी क्या ने विवाह वेन नौ ना आई थी कब मामा दाहे वासे रे विवाह वेन ना क्या मती मटा पुलु अंद बे मटे मामा गया ना गुड़ा केक का विवाह वेन ना क्या मती मटा पुलु अंद बे ये मा बे ये तो बड़े मामा क्या मती तू वक वक मगे लंग तिया गन लंग काविन ना गामा मटा पुलु अंद बे अन्न ऐ बेरी अन्न देंग उन्ना अपड़ पोड़ा तीन एक बे एक 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 रावसर ने अन्न कारण आव राज्य प्रतिपत्ति वाला थी ना वा मिनिहा के सिविल जीविते तुलदी सामान्य दायिनी का जीविते तुलदी कराना पुलवान देवल मनोद बेरी देवल मनोद कीला नमूद देंग ए ए पॉलिसी मेकी नेता में नीति संपादने कल्लती ने प्रतिपत्ति संपादने कल्लती ने आंडु को विसी पालन तंत्र है विसी अन्ना अपने मतलब लाइफ पे कर अपने वाला पैमा क्या थी कल्ला नहीं दे ये तो कोट मटा तू अप वक्त आगन ने बे ओबट ओबके प्रेम संबंध दाती आगन ने अन्ने बे अवरुदु दाहत दहाट वेदी विवाह वेन्न बे नहीं दे हेम और ए लेवल पांच की बुलावाए पाक की होती पुलिसिंग ने भी आइडेंटिटी चेक करनो ये इतना गोम्पार्ट तेरे करने देंगे आपे इन्ने इधर पुलिसिंग ने भी लोग मगिंग आइडेंटिटी लेनो मामा और तो दाहत दी पाक की वार लाइन दी आइडेंटिटी दे दाहत राडू नंबे इतना वो बड़ा पहले देंगे आरो हरे चूल तेंगवलिंग कुड़ा तेंगवलिंग आपे एल्लू एम पास से कुटा एक देशपाल लेनी साधा मैं विलाती वया स्कूल गई लवा पासल गई ला वया पासले वाड़ी वेना बांकू පුටුව පුටුව ඇදවිලා ඒක ඔයාගේ පාව නෙමෙයි පොලිටිකල් යාන්ත්‍රණයේ ප්‍රශ්නේ ඔයා ඉස්කෝලේ ඉගෙන ගන්න පන්තියේ වහලෙන් වතුර වැටෙන පන්තියේ වහින්දි ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි දේශපාලන යාන්ත්‍රණයේ ප්‍රශ්නයක් ඔයාගේ වැසිකිළියට යන්න බෑ පාසලේ ඒක දේශපාලන යාන්ත්‍රණයේ ප්‍රශ්නයක් මිසක් ඔයාගේ මේ පව් සම්බන්ධ ප්‍රශ්නයක් හරි ඔයා ගියාත්මය කරන ලද අකුසලයක් පළ දෙනවා හරි නෙමෙයි එතනින් අපි මිදෙන්න ඕන මුක්ත වෙන්න ඕන इतनी मुक्त वेला मुक्त नो के ने मिदिला एलियट वेले बलादी तेरन समाहर पासल लिता होंद मट्टम के थी ना समाहर पासल लेले बाथरूम में के वॉशरूम में के निदा गन्नक पुलवा निकाल मंग सामान्य भाषा में कथा करना होना समाहर पासल लेले पंती कहाँ भर रहे हो तेच्चर होंद जो ने तें ग्रामीय पासल लेले गेम पसे अपडे का पेन नागरिक पासल लेले गेम पसे आरा तत्ते पेन तें मिन्नमी असमानता वे मी विषमता वे කුසල්ලා කුසල් නිසාවත් පෙර කරන ලද කර්මය නිසාවත් වෙන දෙයක් නෙමේ අන්නර ලංකාවේ ප්‍රතිපත්ති හදන නීති සම්පාදනය කරන ආණ්ඩුව විසින් මේ අසමානතාවයෙන් දේවල් බෙදා හැරීම නිසා අපි මත ඇති කරපු දෙයක් එහෙනම් ඔබ තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ දේශපාලනය කියන කාරණාව ඍජුවම අපේ ජීවිත මත අපේ හැසිරීම මත බලපෑම් ඇති කරන දැන් මෙච්චර කල් ලෝගොල්ලෝ එහෙම හිතුවේ නැත්තම් අද ඉඳන් එහෙම හිතන්න ගන්න ඕන ඔයා මාර්ගය යද්දි පාරේ බස් එකේ සෙනග වැඩි නම් සෙනග පිළිල වාර නගින්න බැරි නම් ඔයා ඉල්ලිලා නම් යන්නේ ඒක දේශපාල ප්‍රශ්නයක් රයිට් එතකොට ඇත්තදම අපි ජීවිතය තුල විඳින හැම දුකක්ම හෝ හැම සැපක්ම නා හැම දුකක්ම හෝ හැම සැපක්ම හැම දෙයක්ම යම් තැනක හදන ප්‍රතිපත්ති හා යම් තැනක හදන දේශපාලන තීරණ හරහා අපි මත ඇති කරපු බලපෑමක් රයිට් නම් පාඩමට එන්න ඕන ඔන්න ඔය වපසරිය කතා කරගෙන දැන් ඇයි උසස් පෙළ කරන්න අවුරුදු දෙකක් උසස් පෙළට අවුරුදු දෙකක් දෙවියන් වහන්සේ දීලාද බුදුන් වහන්සේ තීරණය කළාද කවුද තීරණය කළේ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කළේ ඒක අවුරුදු විශ්වවිද්‍යාල කියලා අවුරුදු හතරක් හරි තුනක් හරි ඉන්න ඕන කියලා කවුද තීරණය කරේ ගවර්න්මන්ට් එක ඒ ලෙවල් ලියල ප්‍රතිඵල එන්න මෙච්චර කල් යනවා ඒ ප්‍රතිඵල ආවම අවුරුද්දක් නිකන් gedera ඉන්න ඕන කියලා කවුද තීරණය කරේ ගවර්න්මන්ට් එක ඔයා අවුරුදු 11ක් පාසල් ගිහින් ඕ ලෙවල් ලියන්න ඕන කියලා කවුද තීරණය කරේ ගවර්න්මන්ට් එක අවුරුදු දෙකක් ඒ ලෙවල් වලට කවුද ගවර්න්මන්ට් එක ආර්ට් වලට මේ විෂයන් සයන්ස් වලට මේ විෂයන් ඊට පස්සේ මේ මැත්ස් කරන කට්ටියට මේ විෂයන් කියලා කවුද තීරණය කරේ ගවර්න්මන්ට් එක ලංකාවේ නීති පීඨයට යන්න ඉංග්‍රීසි වලට 100 එකක් ඕන කියලා කවුද තීරණය කරේ රජය. ඉදිරිය බලන්නකෝ.
හයයි තුනක් තමයි අවම පාස් වීම කවුද තීරණය කරේ රජය ඔයා ඉස්කෝලේ ගියාම ටීචර් කියනවා මේ විෂය වැඩ කරන්න බෑ පුතා මේ මේකට ඉස්කෝලේ ගුරුවරු නැහැ ටයිම් ටේබල් ක්ලෑෂ් වෙනවා ඔයා වෙන එකක් තෝරගන්න දැන් ඔයාලගේ වෙනස් ඔයාගේ කැමැත්ත වෙනස් කරනවා මිස් මිස් කියන කවුද රාජ්‍ය නියෝජිතේ දේශ මේ ස්ථිර විධායක නියෝජිතේ දැන් බලන්නකෝ මේ ආකාරයට හිතලා බැලුවාම නිකන් සාමාන්‍ය ලයිෆ් එකේ මා හුස්ම ගැනීමේ ඉඳලා ආ මා හුස්ම ගැනීමේ ඉඳලා අන් සියලු කාරණා තීරණය කළා තියෙන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති හරහා ආණ්ඩුවේ තීරණ හරහා පැහැදිලි නේද මම මේක වෙනදනකින් තව හොඳට පැහැදිලි කරන්නම් හරි අපි චීනෙට යන්කෝ මම චීන වැසියෙක් නම් චීනට යන්න ඕන දැන් ලංකාව චීනට ඇවිල්ලා තියෙන්නේ නේද මම බලලා බලලා දැන් චීන බෝඩ් චීන සමාගම් චීන ඉදිකිරීම් ඒක වෙනම ටොපික් එකක් හරිද අන්තර්ජාතික දේශපාලනදී කතා කරමු මේක දැන් මම කියන්නේ මම චීනෙට යනවා මම චීනෙට ගියොත් මට ඕන හැටියේ දරුවෝ හදන්න බෑ මගේ දරුවන් හැදීම සම්බන්ධ සීමාවක් තියෙනවා හිතන්නකො මිනිස්සුන්ගේ දරුවන් හැදීම කියන කාරණාව සීමා කරලා තියෙනවා ඕන හැටි දරුවන් හදන්න බෑ බර්ත් කන්ට්‍රෝල් ලෝ එකක් තියෙනවා චීනයේ අධික ජනගහනයක් ඉන්නවා ඒක නිසා උපත් පාලක නීතියක් තියෙනවා ඒතුරු උපත් පාලක නීතියේ ගබ්සාව එහෙම නැත්නම් උපත් පාලක මෙවලම් භාවිතය කියන කාරණාව එහි පිළි අරගෙන තියෙනවා රයිට් එතකොට අපි අංක උතුරු කොරියාවට ෆැෂන් සම්බන්ධ සීමා තියෙනවා ඇඳුම් සම්බන්ධ සීමා තියෙනවා ඊට පස්සේ අන්තර්ජාලයේ භාවිතය සම්බන්ධ සීමා තියෙනවා දැන් බලන්නකෝ සෑහෙන විදිහකට දේවල් අපි අපේ ජීවිතේ අපි දැන හෝ නොදැන කරන දේවල් හිතා හෝ නොහිතා අපි නොකර ඉන්න දේවල් නැත්නම් කරන දේවල් සියල්ල රාජ්‍ය ප්‍රතිපත්ති එහෙම නැත්නම් ආණ්ඩුවේ තීරණ හරහා අපි මත ඇති කරන බලපෑම දැන් ඔයා ඉන්නේ එක ළමයේ ත්‍රිකුණාමලයේ මේකේ අනිත් ළමයා මොනරාගල තව ළමයෙක් පොළොන්නරුවයි නේද දැන් පොලිසි මේකින් කොහෙද තියෙන්නේ කොළඹ නේද පාර්ලිමේන්තුව තියෙන කොළඹනේ එහෙ තමයි ප්‍රතිපත්ති සම්පාදනය සිද්ධ වෙන්නේ දැන් ත්‍රිකුණාමලයේ ඉන්න ළමයි කියන අපි ත්‍රිකුණාමලයේ අපට මේක අයිති නැති වැඩක් එහෙම පුළුවන්ද එහෙම බෑ සමස්ත දේශපාලන අභ්‍යන්තරයේම පාලනය කරන්න අවශ්‍ය අදාළ වන පරිදි නීති සම්පාදනය කිරීමේ බලය පාර්ලිමේන්තුවට තියෙනවා එහෙනම් අපි කොහේ හිටියත් රට ඇතුලේ අභ්‍යන්තරයේ තුල ජාතික රාජ්‍ය අභ්‍යන්තරයේ තුල ඒ වෙයින් මිදෙන්න අපට බෑ ඔන්න ඕක පුරවැසියෝ හැටියට ඔය කාරණාව රටවැසියෝ හැටියට අපි අවබෝධ කරගත යුතුමයි රයිට් එතකොට මේ කාරණාව අවබෝධ නොකර ගන්නා තාක් කල් අපි මේගොල්ලොන්ට ඡන්දෙ දීලා පන්සලේ ගිහිල්ලා අපල දුරු වේවා කියලා වන්දනා කරාට වැඩක් නැහැ අපි මේ පක්ෂයට ඡන්දෙ දීලා කෝවිලේ ගිහිල්ලා බාර වෙලා වන්දනා කරාට තේරුමක් නැහැ අපි මේ පක්ෂයට ඡන්දෙ දීලා හඳහම් බලබල ලෝක වටේ ගියාට වැඩක් නැහැ එතකොට ඔබට ඔබේ ජීවිතයේ සම්බන්ධ තෘප්තියක් නැත්නම් ඒ තෘප්තිය ඒ සතුට ප්‍රෙෂර් කියන කාරණාව ඇති කරගැනීමේ බලයේ තියෙන්නේ ඔයා මතේ ඒ බලයේ තියෙන්නේ ඔයා මතේ ඒක දෙවියන් වහන්සේ ළඟවත් බුදුන් වහන්සේ ළඟවත් වෙනත් අන්‍ය වෙනත් වෙනත් ශාස්ත්‍රවරු ළඟවත් ඒක ඇත්තේ නෑ මොකද දේශපාලන යාන්ත්‍රණය හදන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ වෙන විවේචන තියෙනවා අපටත් තියෙනවා වෙන පිරිස් වලටත් තියෙනවා සාපේක්ෂ හොඳ නරක හැම එකකම තියෙනවා නමුත් දැන් ඔන්න දේශපාලනේ අපිට ඇති කරන බලපෑම මම තාම තියරි මොකක්කම කතා කරේ නැහැ මේකට තියරි එකක් නැහැ ඇත්තටම මේක හරි සාමාන්‍ය දෙයක් ප්‍රැක්ටිකල් ලයිෆ් එකේ දේශපාලනේ තියෙනවා කියලා පෙන්වන්න කියන එතකොට හිතන්නකෝ සමහර රටවල් වල පුළුවන් අර අරගොල්ලෝ කියන අදහස චීනේ පේන අදහස මම වෙන තැනකට අරගෙන යනවා රයිට් සමහරු කියනවා මිනිසුන්ගේ ජීවිතය තුළ දේශපාලනේ මෙතන ඉඳලා මෙතන දක්වා තියෙනවා උපතේ සිට මරණය දක්වා ඒක සාහිත්‍යයෙන් කියනවා නම් තිවිරිගේ සිට සුසානය දක්වා වැදුන්ගේ ඉඳලා සුසානය දක්වාම අපේ ලයිෆ් එකට දේශපාලනේ බලපෑම් කරනවා දැන් අපි දන්නවනේ ඉපදිච්ච ගමන් ළමයින්ට විදිහේ එන්නත් එකක් තියෙනවානේ බෙහෙත් වර්ග නේද විදින බෙහෙත් වර්ග තියෙනවා මේ බෙහෙත් වර්ග විදින්නේ අම්මට ඕන නිසාද මවට ඕන නිසාද පියාට ඕන නිසාද ඒ හොස්පිටල් එකේ ඉන්න ඩොක්ටර් ඕන නිසාද එහෙම නැත්නම් ඒකේ ඉන්න මේ හෙදියට ඕන නිසාද නෑ රජයෙන් තීරණයක් අරන් දෙන ඉපදුනහම එන්න මේ බෙහෙත් විදිනවා ඒක රජයේ තීරණේ ගන්න මේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරි වෛද්‍යවරු හරහා හරි එන නිර්දේශ හරහා තමයි හැබැයි වෛද්‍යවරුන්ට ඉදලා විදින්න බෑ ඒවට අදාළ ළමයෙක් ඉපදුනෙන් පස්සේ මෙහෙම මේ ක්‍රියාවලියක් තියෙනවා ඉස්කෝලේ යන්න ඕනේ ඉස්කෝලේ නොගියොතින් දෙමව්පියන්ට අදාළව වෙනම තීරණ ගන්නවා දැන් මම හිතන්නේ මම සෑහෙන උදාහරණ ප්‍රමාණයක් කිව්වා ඔයාලට මේ දේශපාලනය එහෙම නැත්නම් රාජ්‍ය පාලනය එහෙම නැත්නම් ආණ්ඩුකරණය අපි මත මේකින්ද පුරවැසියෝ මත
මේකින රටවැසියෝ මත ඇති කරන බලපෑම කොයි තරම්ද කියන එක සම්බන්ධයි right ඔන්න ඔය ටික දැනගෙන තමයි අපි මේ ටොපික් එක කතා කරන්න යන්න ඕනේ ඔය දේවල් එක්ක අදහසක් නැතුව අපිට මේක කතා කරන්න බෑ මොකද අපිට ඉන්න දුර මාත්‍රකාවක් වෙනවා නෑ දැන් මම මාත්‍රකාව ළඟට ගෙනල්ලා තියෙනවා ඔයා ළඟට දැන් ගෙනල්ලා තියෙනවා දැන් ඔයාට නෑ බෑ කියන්න බෑ ඔයාට අච්චුපුත්තික පිළිවෙලට හම්බෙලා නැත්තම් ගවර්න්මන්ට් එකේ ප්‍රශ්නයක් පව් කරලා නෙමෙයි පුටුව කැඩිලා නම් ගවර්න්මන්ට් එකේ ප්‍රශ්නයක් ඔයා අකුසල් කරලා නෙමෙයි right ඒක බේරන්න මේ අරහේ ගිහිල්ලා මේ දේවාල වල ගිහිල්ලා පූජා තියලා පන්සල් වල ගිහිල්ලා පූජා වට තියලා ඒකත් ඒව තමයි පෞද්ගලිකව කැමති නම් කල්චරල් ජීවිතය තුල සංස්කෘතික ජීවිතය තුල කරගැනීම ප්‍රශ්නයක් නැහැ නමුත් නමුත් ප්‍රශ්නයක් තියෙනවා අපට අවබෝධයක් තියෙන්න ඕන අපි සවිඥානික වෙන්න ඕන මොකක් සම්බන්ධයෙන්ද ඒව හරහා අපේ පෞද්ගලික ලයිෆ් එක වෙනස් කරන්න බෑ කියන එක සම්බන්ධයෙන් යූත් එකට මේ ගැන අයිඩියා එකක් ගන්න ඕන අවුරුදු 18 19 කියලා කියන්නේ පොඩි පෙරලිකාර තැනක ඉන්න වයසක් දේවල් ප්‍රශ්න කරන වයසක් නේද right එහෙනම් දේශපාලනය කියන එකට දැන් ඔන්න නිර්වචනයේ අදහසක් ගන්න රට පාලනය කිරීම සිම්පල් නිර්වචනය මාධ්‍යවල දේශපාලනේ කතා කරන්න එතනයි right ඉන් පස්සේ දේශපාලනය කියන්නේ මොකක්ද කියලා අහුවොත් මම තේරෙන උදාහරණකින් කියලා දෙන්නම් මේ දවස්වල අද 2020 අපි ලියන්න භාවිතා කරනවනේ මේක අද අපි ලියන්න භාවිතා කරන්නේ මේක අපි ගල් යුගයට යන්කෝ ඈ ගල් යුගයට යන්කෝ ගල් යුගයට ගියන් පස්සේ ගල් යුගෙත් ලියන්න යමක් භාවිතා කළානේ මේ 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 මේකනේ මේනේ මාධ්‍ය වෙනස්නේ දැන් අපි දන්නොත් ඔටගමු ශ්‍රී රාහුල ආමතුරු කෝට්ටේ යුගයේදී සංදේශ ලිව්වේ පෑනින්ද නැහැ පන්නේද කිල්ලුවේ මතකයි නේද දැන් බයිසන් ගවයේ හිම ඓතිහාසික මිනිස්සු චිත්‍රණයගුවේ මේ දැන් තියෙන කලර්ස් පාවිච්චි කරලා නෙමෙයි. ඉතින් කාලෙන් කාලට මීඩියා එක වෙනස් වෙනවා. මාධ්‍ය වෙනස් වෙනවා. නමුත් මේ හරපද්ධතිය එකම තමයි. එහෙමනම් අපි දේශපාලනේ තේරුම් ගමු එකක් හැටියට. රට පාලනය කිරීම දේශපාලනය කියන එක එකක්. right රට පාලනය කිරීම දේශපාලනය කියන එක එකක්. ඒක ජනප්‍රිය අර්ථය. එහෙම නැත්නම් විතර කතා කරන සමාජයේ දොඩමළු වෙන අර්ථය. ඉන්න ඔබෙහි දේශපාලනයට ගැඹුරු අර්ථ දෙකක් කියනවා එකක් තමයි එක අර්ථයක් තමයි රාජ්‍ය එක්ක බද්ධ වෙච්ච අර්ථය රාජ්‍ය රාජ්‍ය පාලනය ආණ්ඩු කරනය තමයි දේශපාලනය කියන කාරණාව රාජ්‍ය රාජ්‍ය පාලනය ආණ්ඩු කරනය මෙන්න මේවා දේශපාලනයෙන් හැඟවෙනවා කියලා පිළිගැනීමක් තියෙනවා කියන්නේ දේශපාලනය කියන පදයට දීපු එකාර්ථයක් තමයි අදහස් දෙකක් තියෙනවා ඒක රාජ්‍ය වටා කේන්ද්‍ර වෙච්ච දෙයක් ඒක ආණ්ඩුව වටා කේන්ද්‍ර වෙච්ච දෙයක් ඒක ආණ්ඩුකරණය වටා කේන්ද්‍ර වෙච්ච දෙයක් කියන එක දෙක තමයි දේශපාලනය කියලා කියන්නේ සමාජ භාවිතයක් කියන කාරණාව මේක තමයි පැහැදිලි බෙදීම් දෙක දේශපාලනයට දීලා තියෙන සමාජ භාවිතයක් මේ පුරවැසියෝ සම්බන්ධ වන සමාජ භාවිතයක් පුරවැසියෝ දේශපාලනයට සම්බන්ධ වෙන්නේ කොහොමද නේද පුරවැසියෝ දේශපාලනට සම්බන්ධ වෙන්නේ ඡන්දේ දාලා හෝ නොදා ඉඳලා ආණ්ඩුපත් කරලා එහෙම නැත්නම් පත් කරන්න නොගිහිල්ල ඉඳලා පක්ෂ හදලා පක්ෂෙක්ක වැඩ කළා පෝස්ටර් ගහලා හෑන්ඩ්බිල් බෙදලා යාළුවත් එක්ක හම්බුනහම පොඩි තෙල් පාරක් ගහලා මූණට ඡන්දේ දීපන් කියලා ඒ දේශපාලනේ තමයි එතකොට අපි දෛනික ජීවිතයේ දේශපාලනේ තියෙනවා කියලා අපට පේනවා ඡන්ද බලය භාවිතා කිරීම ආණ්ඩුපත් කිරීම ආණ්ඩුවක් කිරීම පක්ෂ නිර්මාණය කිරීම පෝස්ටර් රැස්වීම පෝස්ටර් ඇලවීම රැස්වීම වලට සම්බන්ධ වීම වගේ තත්ත්වයන් අර අපට පේනවා අපි දේශපාලනේ නිරත වෙන. ඒක උඩ සමාජ භාවිතයක් වෙලා තියෙන. මිනිස්සු දේශපාලනේ නිරත වෙනවා. දේශපාලනේ කතා කරනවා. අනික තමයි මේක මාර ගැඹුරු තැනකින් කියන කාරණාව. පුජ්‍යල පුරවැසි අන්තර් ක්‍රියාකාරීත්වය තුල දේශපාලනේ තියෙනවා කියන්නේ මෙන්න සරත් ඉන්න සරත් මෙන්න ඉන්න නිමල් සරත් සහ නිමල් අතර දේශපාලන සම්බන්ධයක් තියෙනවා මා කියන කාරණාවක් සහ බොහෝ පිරිස් පිළිගන්න කාරණාවක් තියෙනවා තනියෙන් මම ඉන්නකොට දේශපාලනයක් නැහැ මං විතරයි ඉන්නේ හැබැයි මල් ළඟට වෙන පාර්ට්නර් කෙනෙක් එද්දිම ස්ත්‍රීද පුරුෂද මල්ලිද නංගිද මවුද පියාද ගුරුවරයාද එහෙම කවුරු වුණත් අපි දෙන්න අතර බල සම්බන්ධයක් හැදෙනවා බල සම්බන්ධයක්
බල සම්බන්ධයක් තියෙන ඕනෑම තැනක දේශපාලනයේ තියෙනවා කියලා තමයි පිළිගැනීම තියෙන්නේ. මොකද බලය හා දේශපාලනය අතර තියෙන සම්බන්ධය නිසා. ඒ කියන්නේ දැන් ආණ්ඩුව විසින් කරන වැඩේම පුජ්‍යලයක් විසින් අන්‍යයාට කරනවා. දේශපාලනය කියලා කියන්නේ මා මට අවශ්‍ය විදිහට අන්‍යයා පාලනය කිරීම. අන්‍යයා එයාට අවශ්‍ය විදිහට මා පාලනය කරන්න උත්සාහ ගැනීම. සොකිල මතය හා පරකිල මතය අතර තියෙන ගැටුමක් තමයි බල උවමාරුවක් තමයි දේශපාලනය කියලා කියන්නේ. උදාහරණයක් ගමුකෝ අපි දැන් ආණ්ඩුවෙන් කරන්නේ අපිව පාලනය කරන එකනේ. රාජ්‍යයෙන් කරන්නේ අපිව පාලනය කරන එකනේ. දැන් එතකොට සරත් සහ නිමල් අතර සම්බන්ධය අපි යනෝ දැන් ඔන්න පන්ති ඉවර වෙලා අපි පන්ති ඉවර වෙලා යනෝ රෙස්ටුරන්ට් එකකට. මොකක් හරි කඩේකට යනෝ. මමයි නිමලු යන්නේ. ගිහම අපි ගිහිල්ලා දැන් කන්නේ මොනවද කියලා තෝරනවා. ආහාරයට ගන්නෙ මොනවද කියලා. නිමල් ඉඳන් කියනෝ රයිස් ගම්මු කියලා. මම ඉඳන් කියනෝ කොත්තු ගම්මු කියලා. නිකන් සිම්පල් උදාහරණයක් ගන්නකො. නිමල් කොහොම හරි මාව එකඟ කරගන්නවා රයිස් කන තැනට. හරි යාළු කමින් මිත්‍ර කමින් මාව නෑ මචං අද කමු කියලා. කියන්නේ නිමල්ගේ ආශාව නිමල්ගේ ඔළුවේ හැදෙන ආශාව මා මත පතිත කරනවා. ඒක පට්ට පොලිටිකල්. බර මාවේකට අවනත කරගන්න. එතකොට දේශපාලනික ඔයා ජය ගන්න ඔයාගේ බලය මා මත පතිත කරලා මගේ හැසිරීම මගේ උවමනාවන් එයාට ඕන විදිහට මොකද කරන්නේ හැඩ ගස්සන. ඒක දේශපාලනිකයි. තේරෙනවද? එතකොට එයාගේ කැමැත්ත මා මත පතිත කරලා එයාට ඕන විදිහට මාව පාලනය කරනවා. ඒක බල සම්බන්ධයක්. දැන් අපි කෙල්ලකේ කොල්ලකේ උදාහරණ ගමුකෝ කුමාරී. හැමදැනම ඉන්නවනේ කුමාරිලා. ලස්සන නැහැ ඉතින් ඉන්න කුමාරී කියලා නම් දාලා තියෙනවා. කුමාරී. අනිවාර්යෙන් මේ ලිස්ට් එකේ අම්මෙක් හරි නැන්දෙක් හරි පුංචි අම්ම කෙනෙක් හරි කුමාරි කෙනෙක් ඉන්නවාමයි ඈ කුමාරි. අනිත් එක්කෙන අපි ගම්මුකෝ කුමාරි හාමි කියලා. කුමාරි හාමි මේ යාළුව දෙන්නේ. එහෙම ගන්න මිත්‍රයෝ දෙන්නේ. මේ දෙන්න යනවා කඩේ ඇඳුම්ගා ෂොප් එකකට. රයිට්. ගියන් පස්සේ කුමාරි ගන්නවා ෂෝටක්. අපි ගම්මු නිකන් කොට කලිසම. එයා කුමාරී හාමිටත් කියන උඹටත් හොඳයි මේක ගනින් මේක මරු මචං. එයා යන්නේ මේ ස්කර්ට් එකක් ගන්න. හැබැයි කුමාරී හාමි මොකද කරන්නේ? කුමාරී මොකද කරන්නේ? කුමාරී හාමිගේ මයින්ඩ් එක වෙනස් කළා මේ පොඩි වැඩකින්. එයා එයාට අවශ්‍ය එක ගන්න තැනටපත් කරනවා. දැන් මොකද උනේ? කාට වෙනස් වෙන්න උනාද? කැමැත්තෙන් තමයි අපි වෙනස් වෙන්නේ. සමහරවිට අපි කැමැත්තෙන් දේවල් කරන්න කැමතිනේ වේදනාව ලබමින් හරි නේද? ඒකට තමයි කියන්නේ ස්වකිල මතයටපත් වෙනවා. මා විසින් මා පීඩාවට පත් කරගන්නවා. කුමාරියාමි මොකද කරේ? කුමාරියාමි පරකිල මතයට ගියා. එයාගේ බලය මා මත තියලා මගේ ස්වාධීනතාවය කුඩු කරලා දැම්මා. ඒක හරි පොඩි දෙයක් කාටවත් රිදුන්නේ නැහැ. කවුරුවත් ඇඬුවේ නැහැ. හැබැයි බබා එතන තියන්නේ දේශපාලනය. සොඳුරු ආඥාදායකයා කියලා කියනවනේ අපේ මේ දැන් ඉන්න අග්‍රාමාත්‍යතුමාට සොඳුරු ආඥාදායකයා. හිනහ වෙලා වෙඩි තියනවා. අතවනල බෙල්ල කපන සුදුරු ආඥාදායකය. හිනහවෙන් හැම එකම කරගන්න. අනිත් විදිහට කරන්න ඕන දේවල් කරනවා. බලන්නකෝ දැන් තියෙන දේ. කුමාරි කුමාරි හාමි මත ඇති කළ බලපෑම දේශපාලනිකයි. කුමාරිට ඕන විදිහට කුමාරි හාමිව පාලනය කළා. කුමාරි හාමි එක පිළිගත්තා. නේ කමන්නෑ මගේ යාළුවනි කියලා. ස්වකිල මතය එයා පීඩාවට පත් වෙන කැමති වුණා. අරයා පර කිල මතය අන්‍යාව පීඩාවට පත් කරා. කිල මතය කියන්නේ පීඩාව කියන එක රයිට්. නැත්නම් අවනත කර ගැනීම යටත් වීම කියන කාරණාව තේරන භාෂාවෙන් සරලව කතා කරනවා. ඉතින් එතන තියෙන්නේ මොන සම්බන්ධයක්ද? බල සම්බන්ධය. ඒක නිසා මම කියනවා අද ආසියානු කලාපයේ විශේෂයෙන් එහෙම පොදුවේ කතා කරන්න බෑ. නමුත් මේ කතා කරමුකෝ. ආසියානු කලාපයේ ප්‍රේම සම්බන්ධතා නැහැ. තියෙන්නේ බල සම්බන්ධතා. ගෑණි මිනිහට බනිනවා මිනිහ ගෑණිට බනිනවා. කොල්ල කෙල්ලට බනිනවා කොල්ල කෙල්ලට බනිනවා. ඒ කියන්නේ දෙදෙනාට දෙදෙනා අන්‍යාව පාලනය කරගන්නවා. සොකිල මතය හා පරකිල මතයට ගොදුරු වෙනවා. ඉතින් එතන කෝ ප්‍රේමයක්? එතන කෝ ආදරයක්? එතන තියෙන්නේ දේශපාලනයක්. එතන සෝ දේශපාලනේ ආණ්ඩුවේ තින්නේ නැහැ. බලයේ තියෙන ඕන තරක දේශපාලනේ තියෙනවා. දැන් මම කියනවා ගෑල් ළමයට කෝල් එකක් දාලා එයි. තවුසෙ යන්නේ නැහැ වෙඩින් එකට. හරිද? මම යන්නෙත් නැහැ. මම ගෑල් ළමයට කෝල් එකක් දාලා කියනවා තවුසෙ ඔකිට කතා කරන්නේ නැහැ. හරි? මට එක දවසක් රැව්ව පාරේ. මේ පට්ට ගොන් ප්‍රාථමික ග්‍රවුන්ඩ් ලෙවල් උදාහරණ. සමහර ලාවට අපිට දේවල් තේරුම් ගන්න ගියාම ග්‍රවුන්ඩ් ලෙවල් උදාහරණ මාර විදිහට අපේ සර් උපකාරී වෙන මහෝපකාරී. ඉතින් එතකොට කොල්ල කියනවා හා ඔයා කුමාරිත් එක්ක කතා කරන්න එපා. දැන් දහන ලෝ එකක් නීතියක් හදලා තියෙනවා. ඒක කතා කරන්නේ හරි.
अरे हाँ बेटी मां कथा करे मट ओन विधि हेडल कर हेबे मट दवासो मम पारे यदि मेन कुमारी मे की प्राथमिक गुटी बेट दी मम्मी कर मम्मी सील उदाहरण प्रश्न अन्या अपसट हेम उदाहरण अवलाकने అన్న మొకద కరన్న మమ యాడ దను ముద వ్యవస్థాదాయకే కరన్న ఒక నిమేద విదాయకే కరన్న ఒక నిమేద అధికరణే కరన్న ఒక నిమేద వ్యవస్థాదాయకే నీతి హదన విదాయకే నీతి క్రియాత్మక కరన ఖండనే కలొదిన్ అధికరణే పనిష్ కరన మమ కియన్నే కొల్లంట కెల్లన్న మే కొల్లెక్వత్ కెల్లెక్వత్ నిమే అవిదిన పార్లమెంటు స అవిదిన పార్లమెంటు స మే కోషిట ఎహెన్న హెన మమ కియన్నే ඇයි එහෙම කියන්නේ අවිධින පාර්ලිමේන්තුව කියලා හැමෝම නීති හදනවා චූල චූල කියන්නේ පොඩි කියන එක පොඩි ව්‍යවස්ථාදායකයා මම පොඩි ව්‍යවස්ථාදායකයා මම පොඩි විධායකයා නීති ක්‍රියාත්මක කරන කෙනෙක් මම පොඩි අධිකරණයක් නීති විනිශ්චය කරන කෙනෙක් විනිශ්චය කළ දඬුවම් දෙන කෙනෙක් ඒතර මම පොලිසියක් මම හමුදාවක් ඇයි මා තුල ඒ ඔක්කොම තියෙනවා හැබැයි අර අපිට ඒක පේන්නේ නැහැ අපට ඒක පේන්නේ නැහැ අර ආණ්ඩුකරණය තුලින් සිදුවෙන දෙයක් ආකාරයට මොහොතක් දෙන්න හලෝ සර් හරි 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 බටි ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ බලමු සර් කොෂිට හෙන්න හැලුනේ හරි දරුවනේ අද මේ ක්ලයිමේට් එකත් එක්ක මේක කරන්න දාගත්තත් මම ඊයේ පටන් ගන්න ඉඳපු ඊයේ කරන්න ඉඳපු වැඩක් ඇත්තටම නමුත් ඊයේ කරන්න බැරි වෙච්ච නිසා තමයි අද කරනවා කියන තැනට ආවේ अहेन्नति प्रश्न तीयन पुलवन नमु पोदुवे मम हितने विशाल प्रमाणयकट अहेनवा ओवये ओ ओ मम हिम किव्वाय दे तुम पारक्म आय मम कियन्नम आय निसा प्रश्न दीन्ने एकाय मम कियन्नम आय right ඔන්න ඔය විදිහට දේශපාලනය අපි මත සෑහෙන්න විදිහකට බලපෑම් ඇති කරනවා right එතකොට අර ආණ්ඩුවේ දැන් මෙතන තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා එහෙමනම් මේ සාමාන්‍ය දෛනික ජීවිතයේ වෙන කෙනෙක් මාව පාලනය කරන්න හදනවා නම් වෙන කෙනෙක්ට මාව අවනත වෙනවා නම් එතන තියෙන්නේ මේ මව්පිය සම්බන්ධයක්වත් ප්‍රේම සම්බන්ධයක්වත් නෙමෙයි බල සම්බන්ධය එතකොට ඔයගොල්ලෝගේ නිවස කියන එක ගන්නකෝ ඒක කෙලින්ම මේ බල සම්බන්ධතා ජාලයක් මව පියා වැඩු මහල් සහෝදරය කුඩා සහෝදරය නැගනි නැගිනිට තමයි බොහෝ වෙලාවට සමහර දේවල් හැමදේම කරන්නේ ආ එහෙම කොහමද සර් එහෙම අපි කරාවි තමයි සර් සමහර එම් පාට් එක දාන සමහරු ඉන්නු විප්ලවකාරයෝ පොඩි උනේ කියලා හරියන්නේ සමහරට මහ එක්කනාට මොකද වෙන්නේ මහ එක්කනාට සිද්ධ වෙනව දරුව පොඩි එක්කනාට යටත් වෙන්නේ එයා අරංගල කරන කෙනෙක් එයා මේවම පිළිගන්න කෙනෙක් නෙමෙයි එහෙම ඉන්නවා රැඩිකල් වාදී ගවර්න්මන්ට් එකට අරංගල කරනවා पालक प्रसिद्धि पावतीन क्रम विवेचने विरुद्ध अभियोग इतना बल संबंध අර පිරිස විසින් මෙයාව අවනත කර ගන්න දරන උත්සාහයට එයා එකඟ නොවි ඒගොල්ලන්ට නැවත විවේචන ඊට විරුද්ධ නැගී සිටීම් කරනවා ඒක ලෝකේ අරංගල වුණේ එහෙම ලෝකේ විප්ලව වුණේ එහෙම තේරෙනවා නේද දැන් ඔන්න ඔය විදිහට දැන් දේශපාලනය කියන එක සමාජ භාවිතයක් කියන තැනදී එකක් තමයි අපි දේශපාලනික වශයෙන් යෙදෙන ක්‍රියාකාරකම් හරි මේ ඡන්ද දීම වගේ දේවල් ඒක හරි සරලයි අනික තමයි දෛනික ජීවිතය තුළ මේ එදිනදා ජීවිතය තුළ ඒක ඡන්ද දෙමීමවත් පක්ෂ හැදීමවත් පෝස්ටර් ගහන්න යෑමවත් රැස්වීම සංවිධානය කිරීමවත් මේ බලදේශ පාලනය හා ඍජුව ආබද්ධ වෙච්ච දේවල් නෙමෙයි ඉන් පරිබාහිරයි ඉන් පරිබාහිරයි ඉන් පරිබාහිරයි නමුත් ඒව තුළ බවා තින්නේ මහාර්ථෙන් නැති වුණාට සාර්වර්ථෙන් නැති වුණාට ඈ
मैक्रो लेवल चूल अर्थेन मैक्रो लेवल देशपालन तम चूल की वचन चूल उदर चूल उदर के पोड़ी बड़ी चूल उदर बुधन से चूल उदर चूलोदर विसंधि करगनो चूल उदर स्वरादेश संध्या ओ अन्नगे नल अरके मेदिक हपल दाल ओ अन्नगे नल चूलोदर गेला पोडी बडप्ती तव केने किटिया या महोदर हा महोदर महा बडप्ती एनो महा उदर तमाई आ उ कपला ओ अन्न आदेश कले एक निसा केनो स्वरादेशे केला महोदर केला हदन राइट अन्ने इमा आकारयटम තමයි අපට තේරුම් ගන්න සිද්ධ වෙන්නේ කොහොමද දේශපාලනය කියන දෙය දෛනික ජීවිතේ එදිනෙදා ජීවිතේ මේ බල සම්බන්ධතාවයක් විදිහට බල සම්බන්ධතාවයක් විදිහට අපට හැම තැනකදීම හැම මොහොතකදීම හම්බෙන එක එකක් මහ විශාලයි ගවර්න්මන්ට් එකේ පාලනය අනික මාගේ පාලනය ඔබගේ පාලනය මාගේ ආධිපත්‍ය ඔබගේ අවනත භාවය කීකරු භාවය යටහත් පහත් භාවය හැමතන කේවල් කිරීම මේ හැමතනකම තියෙන්නේ වෙනත් ආකාරයකට කතා කරත් බල සම්බන්ධයක් මයි මෙතනදී දැන් දේශපාලනය කියන එක අපි හඳුනා ගන්නවනේ මේ විදිහට අනෙක් පැත්තට මිනිහා කියන සතා හඳුනා ගන්න ඕන මොකද ප්‍රශ්නේ තියෙන්නේ කොතනද මිනිසා සහ දේශපාලනය අතර තියෙන සම්බන්ධයයි ප්‍රශ්නේ මිනිස් ජීවිතය තුළ දේශපාලනය අනිවාර්යයි කියන එකයි ප්‍රශ්නේ මිනිහා කියන්නේ කවුද मिनिहागेन अपड़ कथाकरण पास देशपालने मिनिहागेन कथाकरण बह मिनी जीवियागेन कथाकरण बह मिनिहकियाने पृथ्वी इन्न अभी पृथ्वी अमतक करम को मे मिहिपित इन्न पारिकल्पण है किया वक्तियन मुले तुंगणीर वर्धने वेच लिंबिक पटलती इन्न सा हितान्न पुलवांग एकम सता हितान्न पुलवांग एकम सता කල්පනා කරලා දෙයක් කරන්න පුළුවන් එකම සතා එකම ජීවියා එතකොට එහෙම කෙනෙක් අනෙක් පැත්තට ඔය දේශපාලන විද්‍යාවේ පියා ඔයගොල්ලෝ දන්නවනේ ඇරිස්ටෝටල්නේ ඔහු මිනිහා ගැන කියපු සර්වකාලීන නිර්වචනයක් තියෙනවා අද වෙනකන් ඒක වැලියු මම දන්නේ ඉස්සරහට මොන වගේ වෙයිද කියලා අද වෙනකන් වළංගුයි ඔහු මිනිසා උපතින්ම රැගෙන ආශාවන් තුන තියෙනවා හිතලා බලන්න අපි අපට හැබැයි කරගෙන එකක් තමයි ධන පිළිබඳ ආශාව हरियाणा ඔබ කෙල්ල කොට ඕ සර් එහෙම නෙතුව බෑනේ ආ ඒ කියන්නේ ඔබ බලයට කැමති ඔබ කැමති ඔබ කියන දේවල් වෙනුම් අහනවනා ඔබ කැමති ඔබ කියන දේවල් අනිත් උන් පිළිගන්නවා ඒකට තමයි බලය කියලා කියන්නේ කවුරුවත් මං කියන එක අහන්නේ නැහැ කියලා තේපර කියනවා දුක් වෙලා කනස්සල්ලටපත් වෙලා ඒ කියන්නේ මට අන්‍යයන්ව පාලනය කරන්න බෑ හැමදාම යටහත් ජීවියෙක් හැටියට ඉන්න තමා ඕන වෙන්නේ සිද්ධ වෙන්නේ ඕන වෙන්නේ නෙමෙයි සිද්ධ වෙන්නේ එහෙනම් හැමෝන්ටම තියෙනවා බලය පිළිබඳ ආශාවක් කොහොම හරි කියන්නේ දැන් මොන ක්‍රමෙන් හරි එක්කෙනෙක් දෙන්නෙක් හරි පියා කල්පනා කරනවා පියාගේ පාලනය යටතේ රුළු පාදනේ තාත්තගේ පාලන යටතේ බිරිඳ වටවනද වෙන්න ඕන දරුවෝ වටවනද වෙන්න ඕන දරුවෝ මං කියන එක අහන්න ඕන එහෙම නැතුව කොහොමද ඇත්තටම එහෙම වෙන්නේ නැහැ එහෙම කොහොමද වෙන්නේ හැබැයි යා විශ්වාස කරනවා එහෙම වෙන්න ඕන කියලා ප්‍රේමවන්තය විශ්වාස කරනවා ආ කොල්ල විශ්වාස කරනවා කෙල්ල මං කියන එක අහන්න ඕන මං තමයි නිවැරදි මං තමයි හරි මං තමයි දන්නේ නේද මේක විහිළුවක් නේ අප්පා එහෙම වෙන්න පුළුවන්ද එහෙම වෙන්න බෑ හරියට මම ඔක්කොම දන්නවා මම තමයි හොඳම කෙනා නේද මට අවනත වෙන්න මට කීකරුවන්න මා වෙනුවෙන් වන්දනාමාන කරන්න මට යටත් වෙන්න ඒ වගේ කීමනේ මේ පට්ට ෆැසිස්ට්වාදී ප්‍රකාශනයන් ඉතාලියේ හිටිය පාලකේ ෆැසිස්ට්වාදී පියා බෙනිටෝ මුසෝලිනි जर्मनी हिटे हिटल हेमोम दान हिटल हिटल विलाव करण प्रकाश हिटल की पर्सनलिटी हिट हिटल की मे प्रचार मटमी नम तक पाट मम तक इन्नेट गोबेल गोबेल
Goebbels. Goebbels लिया ना हिटलर जर्मनी यहाँ पर में पूछ जाले आए हैं हिटलर जर्मनी बुद्धिमत में पूछ जाले आए जर्मनी ने बुद्धिमत में के ना जर्मनी ने यहाँ पर में के ना वो कथा कराने नहीं था ठीक है ना गोल विला दें देशना कराए कथा वाय देशना है वातर दे लोगों प्रश्न आते रहो ने दें धर्म देशना ने तियान ने धर्म देशना तियान धर्म साक्षात्चा ने में देशना साक्षात्चा व्यय में हम दूर विला देशनों आप यहाँ गिन नहीं दे फसे तब मैं उन्हें प्रश्न दिन उन्हें प्रश्न आने विला व ගෑනිට උලුව කුසන් හම්බෙන්නේ අපි තුන් ගෑනි දේශකයේ කියලා සම්බන්ධතාවය ඇතුලේ කොල්ලට වෙන්නේ හා හා යස් මැඩම් ඕ මැඩම් හරි හරි එන් ඉහාලයක් නැහැ ඒක යටත් වෙලා මෙන්න තමයි වෙන්නේ දැන් බලන්න තේරුම් ගන්න හිමනම් මේ ජන සාමාන්‍ය ජන ජීවිතය තුළ අපිට හිතා ගන්නවත් බැරි විදිහට ෆැසිස්ට්වාදීන් ඉන්නෝ ඒකාධිපතිවාදීන් ඉන්නෝ පාරේ ඇවිදන් යන්නේ හිට්ලර් කෙනෙක් ඇත්තටම හිට්ලර් නෙමෙයි හැබැයි හිට්ලර්ගේ මූලිකාංග මූලධර්ම මයින් කාෆ් වල ලියපු මගේ සටනේ ලියපු මිනිහක ප්‍රැක්ටිස් එකේ තියෙනවා එකපාරයි මං කියන්නේ තේරෙන්නේ නැද්ද තවුන්සෙට ඒ පොලිටිකල් ඒ පොලිටික්ස් බලයට ආවනත කරගන්න හදන එක හරි අන්න ඒ පාර්ට් එක තමයි මෙන්න මේකෙන් පැහැදිලි කරන්නේ දෛනික ජීවිතයේ දිනදා ජීවිතයේ තුල මහාර්ථයෙන් නෙමේ චූලාර්ථයෙන් මං එතනින් තමයි චූලෝදරට ගිහී මහාර්ථයේදී තමයි මහෝදරට ගිහී මහාර්ථයෙන් දේශපාලනයේ රජයත් එක්ක ආබද්ධ වෙලා තිබුණාට චූලාර්ථෙන් සුද්ධාර්ථෙන් සුද්ධ කියන්නේ පොඩි කියන එක සුද්ධාර්ථෙන් දේශපාලනය අපගේ ජීවිත හැම එකකම තියනවා කියන දේ මම කියෙමින් ඉඳපු දේ තමයි එතකොට මිනිහා කියලා කියන්නේ ධනය බලය ලිංගිකත්වයේ තුන්වෙනි ආශාව ඇරිස්ටෝටල් කියන ලිංගිකත්වයේ පිළිබඳ ආශාව ධනය පිළිබඳ ආශාව බලය පිළිබඳ ආශාව ලිංගිකත්වයේ පිළිබඳ ආශාව කියන්නේ ප්‍රේමයේ පිළිබඳ ආශාව රාගයේ පිළිබඳ ආශාව ඒක අර सेक्स की ना तैंडा में कोटु करना बह है यहाँ परिबाहर अन्य कारण ना संबंधित मिहिर तीन आशा ये वो पौधी मितना तुनातर एकाक तीनों वेदेगा बाले हम अमिनी हेक मो बाले दरान ना क्या मती समाहरु बाले पतुरुओं ना बावे पेन्ना ने है दही अभी तुम थमाय आठ तीन ना सीलु देना आवन तक करेगा ना दक्षाय कोट එයා ආඥාදායකෙක් තමයි හැබැයි සොඳුරු ආඥාදායකෙක් අනික් කටේ දෙයක් කොට අහිමනේ මේ අපි මෙහෙම කරමු නේද එහෙම නේද හොඳ වගේ හරි දක්ෂයි ඒ ඒ ඒ තැනට ගේන අර කට්ටෙන් හිතරෙ දෙන්නෙත් නැහැ මෙයාගේ මතේ මෙයා අකුල ගෙනත් නැහැ කොහොම හරි මෙයාගේ ආසාව ඒ කියන්නේ කඩේට ගිහිල්ලා හැමෝම දැන් මෙයා යනෝ ඉන්ටර්වල් එකට කැම ගන්න මාළුපං ගම්මුබං මාළුපං හොඳයි හොඳයි මාළුපං ගම්මු කියලා අර ඔක්කොම ඒගොල්ලෝගේ සල්ලි හැබැයි ගන්නෙ මාළුපං ඒකට කමනි කියනවා මාළුපං ගම්මු කියලා කමනිට එක යන ආලෝ සෙට් එක මාළුපං ගන්න කාලක් කියන ඕගම් බාහිර රසයිනි බං එහෙම කියලා. දැන් තේරුණා නේද? ඒක හරියම මේ සොඳුරු ආඥාදායක තමයි එතනදී. නැත්තම් කියනවා එයි. තමසල ඔක්කොම මාළුපං ගන්න ඕන හරි. නැත්තම් බලා ගන්න පුළුවා. අන්න එතනදීනේ බලහත්කාරය. එතනත් වෙන්නේ අරකම තමයි. හැබැයි එතනදී පාවිච්චි කරන්නේ කෙවිට. පාවිච්චි කරන්නේ වෙපන්ස්. පාවිච්චි කරන අධිකාරිය. මාධ්‍ය වෙනස්. හැබැයි බක් මේ සිදුවන දෙය ඒ හරහා සිදුවන දෙය සමානයි ඒ වේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ එතකොට නැවත නැවත මාත ආවුරු කරන්න මේ ප්‍රැක්ටිකල් උදාහරණ හරහා දේශපාලනය කියන කාරණාව එහෙම නැත්නම් පාලනය කියන කාරණාව යටත් වීම අවනත වීම කියන කාරණාව කේවල් කිරීම කියන කාරණාව නීති හැදීම කියන කාරණාව නීති වලට යස් කීම කියන කාරණාව නීති ක්‍රියාත්මක කිරීම කියන කාරණාව නීති කැඩුවාම දඬුවම් දෙනවාය කියන කාරණාව සිරමැදිරිය දානව බන්ධනාගාරගත කරනව එල්ලා මරනව පෝරකේ දානව පිටුවහල් කරනව උල තියනව අලිලවා පාගනව දියේ ගිල්ලවනව කඩුවෙන් බෙල්ල කපනව අත කපනව කන කපනව නේද දැන්ටත් එහෙමයිනේ මැද පෙරදික් කළා අපි ඒ වගේම දේවල් මේ සාමාන්‍ය ජන ජීවිතය තුල එසේම තියෙනවා රයිට් ඔන්න ওই විදිහට දේශපාලනයට අදාළව තියෙන මේක සමාජ භාවිතයක් කියන මතය අපිට කතා කරන්න පුළුවන්. මම මේක ගැන ලොකුවට කතා කරේ නැහැ මම මේක ගැන ටිකක් කතා කරන්නම් දැන්. දේශපාලනය කියන්නේ රාජ්‍යත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක් කියන කාරණාව තමයි පළවෙනි අදහසේ කියන්නේ. ඔව්නේ. මහාර්ථෙන් දේශපාලනය කතා කරන්න ගියාම රාජ්‍ය අමතක කරලා කතා කරන්න බෑ. රාජ්‍ය තමයි දේශපාලන බලය එකතු කරලා දෙන ලොකුම ආයතනය. මහා මායතනේ රාජ්‍ය. එහෙම නැත්නම් ආණ්ඩුව කියන කාරණාව.
එතකොට ඒකේ රාජ්‍ය රාජ්‍ය පරිපාලනය රට පාලනය කිරීම කියන කාරණාව සහ ආණ්ඩුකරණය ආණ්ඩුව හරහා ඇතිවෙන නැත්නම් නීති සම්පාදනය හරහා ඇතිවෙන සමස්ත රටම රජයට ඕන විදිහට පාලනය කිරීම කෙලින්ම කුමක් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක්ද දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක් එතකොට රටපාලනය කරන්න අවශ්‍ය නීති හැදීම නීති ක්‍රියාත්මක කිරීම නීති විනිශ්චය කිරීම පොලිසිය හමුදාව බන්ධනාගාර උසාවි භාවිතා කිරීම ඒ හරහා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම පුජ්‍යලයන් මත ජනතාව මත සමාජය මත මහ සමාජය මත ඇති කරන බල අපට සාමාන්‍යදීම සියෙන් හෙන්න තියෙන කාරණාවක් ඒව තමයි උඩින් එන දේවල් සියලුම පාසල් යන්න ඕන ඊට පස්සේ මාර්ගය දිනීති තියෙනවා විවාහ වෙන්න වයසක් තියෙනවා ඒක මට ඩිසයිඩ් කරන්න බෑ ඒක තීරණය කරන්න බෑ විවාහයේ ස්වභාවය තීරණය කරන්න මට බෑ ඒ කියන්නේ ඒක වාර්යයද බහු වාර්යයද පිරිමි පිරිමිද ගැහණු ගැහණුද දැන් මේවට හිනහ වෙන්න එපා මේව පොලිටිකල් කතා කරනවා නම් මේව ගැන අයිඩියා එකක් තියෙනවා ලංකාවේ සමකාමී විවාහ බෑ ඒ කියන්නේ ලංකාවේ ලෝකස්ස බෑ ඇමරිකාවේ සමකාමී විවාහ ඕකේ පිළිගන්නවා प्रधान स्त्रीलिंग पुरुष लिंग नपुंसकोलोलोत्तेमी हदल संहार मिनीसुद ඒගොල්ලෝගේ මේ චොයිස් එක වෙනස් රසය වෙනස් එක්කෝ එක ඥානමයම ආපු කාරණාවක් එහෙම නැත්නම් සංස්කෘතික කාරණා මත ඇතිවෙච්ච දෙයක් වෙන්නත් පුළුවන් හැබැයි ඒ තත්ත්වයන් වෙනස් ඒකට අපි දැනගන්න ඕනේ ඒවට ගෞරව කරලා වෙන විදිහකට ඒවට අවශ්‍ය ඉඩ පහසුකම් හදලා දෙන්න රටක් විදිහට රට ලිබරල් රට ප්‍රජාතන්ත්‍රවාදී ඒවට හිනහ වෙන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ කියලා තියෙනවා නම් කේජය දිලග ආ චරිත තුනක් ලංකා ප්‍රසිද්ධ පොතක් කේ ජයතිලක කියන්නේ ප්‍රසිද්ධ රචකයෙක් නේ ලංකාවේ ඉන්න කේ ජයතිලකගේ චරිත තුනක් කියන පොතේ ලියනවා ඉසා තමයි ප්‍රධාන චරිතය ඒකේ ඉසාලේ කුඹුරේ ගොයම් කපලා රෑ මේ මොකද ගොයම් පාගනවා ගොයම් පාගද්දි ඉසාගේ මාමා කෙනෙක් මේ රෑ කළුවර ඉසාව එක්කන් යනවා කැලේට එක්කන් යන සුදු කපුට පෙන්වන්න කියලා සුදු කපුට පෙන්වන්න රයිට් मलट नोयन बंबर सांबर मलवलटने मलट नोयन बंबर तिन्नवा हेम फिल्म हेम अवकाश आर्ट फील्ड कला व्यंग्यं कथा कर एक हेतु तमें अपे रटे नीति अस्ते एवट इटदील नैतिदारकन कारण विनमतीमोत्ती कथाकर मगे अवश्यता मगे कमति देवल मग अकमति देवल मम हितिटी मटोन निसाकरण कियलाम मंगे मटोन निसाकरण वेमे सविज्ञानिको अविज्ञानिकव एक देशपालिक वचन लिया हेम दैन हो नो दैन මගේ ඔළුවේ තියෙන මම දන්න මා අසා ඇති මගේ ඔළුවේ ෆ්‍රේම් වෙලා තියෙන දේ අනුව තමයි මම ඒව කරන්නේ දේ අනුව තමයි මම ඒව කරන්නේ ඒක නිසා දේශපාලනය කියන එක අනිවාර්ය අංගයක් අපේ ජීවිතය අපට මිදෙන්න බැරි ගැළවිලා අයින් වෙන්න බැරි රයිට් ඉන් පස්සේ කොටස තුලදී ඔය රාජ්‍ය පාලන මිනිසා දේශපාලනයට සම්බන්ධ වීම ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී කතා කරද්දී මිනිසා දේශපාලනයට සම්බන්ධ වීම ඉතිහාසය ඔයගොල්ලෝ දන්නෝ ග්‍රීක යුගය දක්වා යනවා ග්‍රීක යුගයේදී තිබුණා පෞර රාජ්‍ය ක්‍රමයක් සිටි ස්ටේට් කියලා තමයි ඒකට කිව්වේ පෞර රාජ්‍ය එහෙම නැත්නම් නගර රාජ්‍ය කියන කාරණාව මේ නගර රාජ්‍යවලදී පුරවැසියන් පාලන කටයුතු වලට සම්බන්ධ වෙනවා පුරවැසිභාවයේ තියෙන පුරවැසියන්ට විතරයි මේවට සම්බන්ධ වීමේ හැකියාව තිබුණේ එතකොට එවක මිනිස්සු කොට්ටාසයක් හිටියා පුරවැසියන් ලෙස නොසලකපු මිනිස්සු තමයි නමුත් පුරවැසියෝ ලෙස සලකන්නේ නැහැ. එතන විභාගේ ප්‍රශ්නාන SQ තැනක්, ෂෝට් ක්වෙස්චන් එකක් අහන්න පුළුවන් තැනක්. එමෙත MCQ එකක් අහන්න පුළුවන් තැනක්. නේද? බහුවර්ණ ප්‍රශ්නයක් අහන්න පුළුවන් තැනක්. ග්‍රීක යුගයේදී පුරවැසිභාවයේ හම්බුනේ නැති පාර්ශව කවුද? ඔව්.
එකක් තමයි වහල්ලුන්ට හම්බුනේ නැහැ. ඔය ස්පාටකස් කියන්නේ වහල් නායකයෙක්. ටීවී සීරියස් එකක් තියෙන ස්පාටකස් කියන වහල්ලුන්ට හම්බුනේ නැහැ. ඉන් පස්සේ ඉස්ත්‍රීන්ට හම්බුනේ නැහැ. ගැහණු පුරවැසියෝලස් සැලකුවේ නැහැ. පට්ටම අවුලක්නේ. 3 ළමුන් සහ විදේශිකයෝ. විදේශිකයෝ කියලා කියන්නේ සර් ඒ කාලේ ප්ලේන් තිබ්බද උඩින් ගිහලා ඒ රාජ්‍යයට බහින්? නැවු තිබ්බද නැහැ. පෞර රාජ්‍ය 128ක් තිබුණා කියලා ඇරිස්ටෝටල් ලියනකොට ග්‍රීසියේ ඇතන් ස්පාටා තීස් ක්‍රීට් කියලා මෙහෙම BC 158කට බෙදලා තිබුණා කියලා කියනවා. මේක ඇතන්ස් නම් මේක ස්පාටා නම් ඇතන්ස් රැසියේ ස්පාටාවට එනවනම් ඔහු විදේශිකයෙක්. එහෙම තමයි සැලකුවේ. නේද? එහෙම තමයි සැලකුවේ. දැන් ලංකාවේ අපි ගමු උඩ රට පහත රට පාලන ක්‍රමයේ දිනුවට මේදී ලංකාව උඩ රට රැසියේ පහත රට එනවන රටවල් දෙකක්. ඇත්තනම විදේශිකයෙක් එතකොට. නොසැලකුවත් විදේශිකයෙක්. දැන් විදේශිකයෙක් වෙන්නේ ඕස්ට්‍රේලියාව ගෙනේ ලංකාවට එනවනම් එයා විදේශිකයෙක්. බලන්නකෝ දැන් විදේශිකයා කියන කාරණාව කාලානුරූපීව නිර්වචනය වෙනස් වෙච්ච හැටි. අර දේශපාලනය වගේම තමයි. දේශපාලනට අද දෙන නිර්වචනය නෙමේ දැන් 2020 නේ 2300 දී විතර දෙන්නේ වෙන එකක්. තව දේවල් එකතු වෙලා. ග්‍රීසියෙද දුන්නේ වෙන එකක්. අද වෙද්දි තත්ත්වය නෙමේ ඉස්සරහට දේශපාලනය කියන්නේ හැම දෙයක්ම එහෙමයි. ඒ අර්ථ නිරූපණ යුගයෙන් යුගයට වෙනස්. ඒ නිසා අපි මේ දේවල් තේරුම් ගන්න ඕනේ සන්දර්භත් එක්ක. දැන් ලංකාවේ සමහල්ලාවට කියන දෙයක් තියෙනවනේ. ඒකෙන් මම කියන්නේ පටල ගනිපු දැන් හරිද? මාටින් වික්‍රමසිංහ අපි දන්නවනේ හැමෝම හෙලේ මහගත්තරු කියන පුජ්‍යලයා. මාටින් වික්‍රමසිංහ ඉස්කෝලේ ගියේ 3 වසරට විතරයිලු. නේද? දැන් ඕගොල්ලෝ 12 වසරට ගියේ එහෙනම් මාටින්ට වඩා කොච්චර පොත් ලියන්න පුළුවන් වෙන්න ඕනද? ඇයිද ඕගොල්ලෝ 12 නේ? සමහරු 13 නේ. එහෙම පුළුවන් වෙන්නේ නැහැ. ඇයි එහෙම පුළුවන් වෙන්නේ නැත්තේ? එදා 3 වසරයි අද 12යි අද 3යි කියන්නේ ඒ හැම එකක් නෙමෙයි. දැනුම් පරාස වෙනස්. ඉගෙන ගන්න තියෙච්ච දේවල් වෙනස්. ඒ නිසා මම ගියේ ওই මගේ ගුරුරු කට්ටියක් එක්ක. ගුරුරු කට්ටියක් එක්ක. මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බලලා. ගියන් පස්සේ අපේ සමහර ගුරු ඉඳන් කතා කරනවා. බලන්න 3 වසරට විතරක් ගිහලා මාටින් කරපු වැඩි. දැන් ඒක උඩ බලන්න චින්තනයේ තියෙන තැන. නේද? අවබෝධයේ තියෙන තැන. එයා අද 3ත් එක්ක ගලපගෙන ඒක. එහෙම බෑනේ. ගැටීමක් එනවනේ මාටින් හිටි මීට 100 වසරකට විතර කලින්. අද ඉන්න තැනේ 3 වසරයි එදා 3 වසරයි ගලපගත්තොත් මේක පැටලෙනවා. එහෙම නිසා අපි සමහර දේවල් කියවා ගන්නකොට අවබෝධය කරගන්නකොට අන්න අපිට සිද්ධ වෙනවා ඒ තත්වයන් යටතේ ගිහිල්ලා මේ දේවල් කතා කරා. ඒ තත්වයන් වලට අපි අනුගත වෙලා මේ දේවල් කතා කරා. සමහර ලාට Facebook එකේ post යනවා මෙන්න මේ වගේ. ප්‍රශ්නේ අනුන්ගේ වෙනතුරු පිළිතුරු දාර්ශනිකය. ඔව්නේ. ප්‍රශ්නේ අනුන්ගේ නම් පිළිතුරු මට දාර්ශනික එක. ප්‍රශ්නේ මගේ වුණාම දාර්ශනිකය හොයා ගන්නවත් නැහැ. ඒ වගේ එකක් තමයි අරද. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා ඊයේ දිහා බලන්න ඕන. පිටින් ඉඳන් නෙමෙයි. එතකොට ඒ වගේ 3 වසරට යන්න ඕන. මම මේ වෙන කාරණාවක් කිව්වේ සමාජීය ජීවිතයේ සමහර දේවල් තේරුම් ගන්නකොට ඒ සන්දර්භයට ගිහිල්ලා ඒ අන්තර්ගතයට ගිහිල්ලා මේ දේවල් අපි තේරුම් ගන්න ඕන කියන කාරණාව. රයිට්. එහෙමනම් ඡන්දේදීම සාමාන්‍ය පුරවැසියන් යෙදෙන සමාජ ක්‍රියාකාරකම පක්ෂයදී මෙහෙම එකක් ඊට අමතරව සෑම පුජ්‍යල සම්බන්ධතාවයක් අතරම බල සම්බන්ධතාවයක් තියෙනවා මගේ විශ්වවිද්‍යාලේ මම ඉගෙන ගන්න කාලේ පොලිටිකල් උගන්වන්න ඉච්චේ සර් කෙනෙක් ආර්යදාස සර් කියලා මිනිහා ඇවිල්ලා කියන පුතා ඔයා හිතනවා ස්කූටියක් පදගෙන යනවා පාරේ අපි කියනවා හරි සර් හරි මන්ද ස්කූටියක් පදගෙන යනවා ඔයාගේ ඉස්සරහට එනවා කන්ටේනර්යක් පදගෙන මාම කෙනෙක් දැන් ඔයා මොකද පුතා කරන්නේ මොකද ඔයගොල්ලෝ කරන්නේ? ආ හප්පපන් කියලා කන්ටේනර් පැතරලා නැවත නෑ කන්ටේනර් එක දකිද්දිම අපි පුළුවන් තරම් මොකද කරන්නේ ස්කූටිය හරි වාහනය පාරින් අයින්ට ගන්න. කියන්නේ දකින්න කොටම අපට අදහසක් වෙනවා මට වඩා මූට බලේ වැඩි හැපුණොතින් ඉවරයි. කුඩේ කුඩු කියලා. අන්න බලන්න එතන සර් නිර්වචනය කරනවා පුතා පණ ඇති දේවල් වල විතරක් නෙමෙයි පණ නැති දේවල් වල දේශපාලනේ තියෙනවා. කියන්නේ සජීවී වේවා අජීවී වේවා බලය ප්‍රමාණය විශාලයි නම් එතන බල සම්බන්ධයක් තියෙනවා නම් එතන දේශපාලනය තියෙනවා අපි තුමු දැන් කාර් එකේ යන්නේ හමුදාපතිතුමා හැමම ගමු හමුදාපති කණ්ඩේක බදන් ඉන්නේ සාමාන්‍යයෙන් සමන් කියලා රියදුරේ දැන් හමුදාපති කියලා යාට පුළුවන් ආ එහෙම කොහොමද කියලා එහෙම බෑ දැන් හමුදාපති යන්නේ ගාඩ් එකක් එක්ක ස්කොඩ් එකක් එක්ක ඒක වෙනම කාරණාවක් හරි අපි හැම නිකන් ගම්මුක උදාහරණයක් ඇටියෙද නේද එතකොට බලන්න සමහර දේවල් අජීවී වුණත් අප්‍රාණික වුවත් එතන දේශපාලනයේ තියෙනවායි කියන කාරණාවෙන් අපට මිදෙන්න බැරි වෙනවා අපට
ඒව මග හරින්න බැරි වෙනවා. ඒ නිසා මේ පැහැදිලි කිරීමත් අපට යොදා ගන්න පුළුවන් සාමාන්‍ය ජන ජීවිතය තුලදී දේශපාලනයේ තියෙනවා කියන කාරණාව මැනවින් වටහා ගන්න යන තැනකදී. Right? අවසාන වශයෙන් තව පොයින්ට් දෙකක් විතර මම පැහැදිලි කරන්නම් ඔයගොල්ලන්ට නැවත කියපු දේවල්ම විභාගයට නම් මෙන්න මේක ලියන්න ඕන. විභාගයට මේක ලියන්න ඕන අනිවාර්යෙන් හරි. විභාගයට මේ මාතෘකාව මම දන්නවා. මම ගුරුවරු කිහිප දෙනෙක්ගේ නිබන්ධන බැලුවා මේව හදන කාලේ. සහින් පස්සේ කිසිම ගුරුවරයෙක් මම දන්නේ අපේ නගරේ මේ ටොපික් මෙච්චර වපසරියක් තුල පැහැදිලි කරලා තිබුණේ නැහැ. සමහර පන්තිවල සමහර නගරවල මේ මාතෘකාව උගන්වලාවත් තිබුණේ නැහැ. කරලවත් තිබුණේ නිකන් පොඩියට අර ගයිඩ් එකේ දීපු ටිකක් කොහේ ටියුට් එකකට ගහලා දීලා උච්චර තමයි පුතා. ඇයි ඒ කියන්නේ මෙච්චර පැහැදිලි කිරීමක් මෙච්චර විග්‍රහයක් තිබුණේ නැහැ. ඒ කිසිම නිබන්ධනයක මම බලපු. දැන් මේක ඉන්නවනේ විවිධ නගරවල ඉන්න ළමයි විවිධ දිස්ත්‍රික්කවල මං කලින් කිව්වා වගේ ත්‍රිකුණාමලේ ඉන්න පොළොන්නරුවේ ඉන්න අම්පාරේ ඉන්න ඊට පස්සේ ගාල්ල ඉන්න මාතරේ ඉන්න කොළඹ ඉන්න ගම්පහ ඉන්න විවිධ දිස්ත්‍රික්කවල ළමයි මේක ඉන්න. ඒගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට දීපු නිබන්ධනයේ 2020 21 වේවා 22 වේවා මේ තරම් ගැඹුරු විග්‍රහයක් සහ පැහැදිලි විග්‍රහයක් දේශපාලනයේ මිනිස් ජීවිතයේ අනිවාර්ය අංගයක් කියන එකට දීලා තියෙද කියලා මම හිතන්නේ නැහැ. මම හිතන්නේ මේ පාර්ට් එක ඔයා අනිවාර්යෙන්ම ලියන්න ඕන හොඳද? දෛනික ජීවිතයේ අපි කරන දේවල් දෛනික ජීවිතයේ අපි කරන දේවල් තේරුම් ගන්න කරන දේවල් මම කරන දේවල් මට කිරීමට සිදුවන දේවල් කරන දේවල් එක කරන්න සිදුවන දේවල් තව එකක් දෛනික ජීවිතේදී මම නොකරන දේවල් මම හිතලම කරන්නේ නොකිරීමට සිදුවන දේවල් ඒ වෙන එකක් මම කරන්න කැමති නමුත් නොකරින්න කරන දේවල් සහ කිරීමට සිදුවන දේවල් නොකරන දේවල් සහ නොකරඳීමට සිදුවන දේවල් මට ලැබෙන දේවල් සහ මට නොලැබෙන දේවල් මේ සියල්ලම තනි කරම මේ සියල්ලම තනි කරම දේශපාලන යාන්ත්‍රණය ආණ්ඩු කරණය රාජ්‍ය පාලනය නැත්නම් රට පාලනය විසින් නැති කරපු දේවල් රට පාලනය විසින් ඒ පොයින්ට් එක අනිවාර්යෙන් ලියන්න ඒක තමයි හොඳම පොයින්ට් එක මෙන්න මේ රාජ්‍ය පාලනය හා ආණ්ඩු කරණය කියන එක අපි මත ඇති කරන බලපෑම පෙන්වන්න දෙන පවර්ෆුල්ම පොයින්ට් එක ඒක මිනිහෙක් උපදින්නේ කොහේද මිය යන්නේ කොහමද මිය ගියාම මරණ වැඩ කරන්නේ කොහමද මිය ගියාම මරණ වැඩ කරන්න ඕන හැටි මරණ කෙනාට තීරණය කරන්නත් බෑ සමහර වෙලාවට මරණේ අයිති gedara කට්ටෙන්ට තීරණය කරන්නත් බෑ මරණේ සැකකට යුතුය නම් මරණේ ආදාහණය කරන්න බෑ හිතන්නකෝ දැන් ඒක රජේ තීරණයක්නේ ඒක රජේ තීරණයක් එහෙම නැත්තම් පුළුවන් නේද දැන් ඔන්න කොරෝනායයි උපකල්පනය කරන මරණ ගෙදර මිනිස්සුන්ට දෙන්නෙත් නෑ ඒක වෙනම තමයි මේ යාන්ත්‍රණය යන්නේ කොහොම වුණත් කරන්න දෙයක් නෑ ඒ ක්‍රමයක් තියෙනවා අපිට ඒකට අනුගත වෙන සිද්ධ වෙනවා තේරුණා නේද මරණේ වැඩ කරන්නේ කොහොමද කියන එක පවා තීරණය කරන්නේ අවසානයේ තුලදී රජේ විසින් රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේ විසින් ව්‍යවස්ථාදායකයේ විසින් අපිට තීරණය කරන්න බෑ අම්ම කෙනෙක්ගේ බඩට ආපු දරුවෙක් ඔයා දන්නවා ශුක්‍රාණුව සහ යුක්තාණුව ශුක්‍රාණුව සහ යුක්තාණුව දරු කලලයක් ලෙස එළියට දානවාද නැද්ද කියන එක තීරණය කිරීමේදී හරිනම් තියෙන්න ඕනේ කාටද අම්මට මගේ තීරණය අනුව ඒක තියෙන්න ඕනේ මව්ට මව්වයි තියක් ඒක දරුවෙක් ලෙස පිට කරනවද නැත්තම් මේකට මොකද්ද කරන්න කියන්නේ හැබැයි රජයේ එතෙන්ට එක කරන්න දෙන්නේ නැහැ. ඒකට රජයේ මැදිහත් වෙන පටස් ගාලා. එහෙම බෑ. දරුවා හදන්න ඕන අනිවාර්යයෙන්. මව්ගේ අයිතිය තීරණය කරන්න ඉඩ දෙන්නේ නැතුව රජය තමයි ඒක තීරණය කරන්නේ. සමහර රටවල් වල මව්ට ඒක තීරණය කරන්න අයිතිය දෙනවා. සමහර රටවල් ඒක තීරණය කරන්න අයිතිය දෙන්නේ නැහැ. දැන් බලන්න දරුවා කුසට ආව විතරයි. තව මේ ආව කියලා දැනගත්ත විතරයි. දැන් ඇමරිකාවේ වුණා නම් මේ කේස් එක චීනේ වුණා නම් මේ කේස් එක නේද
यूरोपीय रटकुणानम में केस से कर में सह वाई अतर में एक सिटी है किसी में कार्रवाई दे रहे अपने हॉस्पिटल लेकर गया मटा महिमा देख पिलाती है ना मुकद्दे करने हों ये गुलो में वड़े कर लेते हैं पहले ना इतने कोटे दूषण एकिंग है दिन लामे एक बार हाँ दूषण एकिंग है दिन लामे के ले करांगे ला रेप कर लेकिन जब बार गए महिमा दारू एक बार युवत किरी मसाम मतलब लुकु विधि विधान क्रिया पटी पाट जाती है इतने कोटे महिमा दारू तमाया तो गोड़ा पिला वटे वैरदी प्रेम संबंधता वाले दारू तमाय लंका वटे मत ही है ना लंका वटे मत ही ना सहन प्रमाण आती है ना लमानी वास वाली प्रेम वैरदी लगी हम दारू वंट लमानी वास वाले तमाय जानने इतनो हितान ना को दें आप ऐराटे ना इतने कभी ऊहे तुलती बुना ना मेवागे तत्व एक करते मेहमदे एक कराना पुलवांगे की ना कारण आवे आरा दारू दुख दिन दिन ने आरा बीरिदा दुख दिन दिन ने स्वामी आ दुख दिन दिन ने तेरो सामाहर देवल तीनों रटक तुलस संशोधने भी युतु विनाश भी युतु वही बाकी वो एक उदाहरण है कि दम्मे का फिटिंग इन बेलो दिन ओकड़ है ना दार्शनिक टोके आप ओकड़ों ने देने पुलवा ऑडियंस से कट हाँ इन ऑडियंस से कट है ना टोके आप देने पुलवा ये मैं कहूँ मत है बे विनाड़ी कट कोल्लो हितना ना मेकुनी मागे नांगी टकी है ला मेकुनी वो आगे सहोदरी टकी है ला राइट खेलो हितना ना मेकुनी माटा की है ला इतना कट ओकड़ों ते हम ऑप्शन ने का खोए ना हे मैं विसंधु मां खोए ना प्रश्न आनुंगे वेना तक कपी दार्शनिक उत्तर दीदी हिटी अट प्रश्न मगे लंगट आवे पास से अब दार्शनिक उत्तर देने बे एक्त उत्तर या खोया नो पड़े वे दिए अंडी में एक्त उत्तर हो अन्य अद्धि रटे दिन लो एक नीति संपादने प्रतिपत्ति संपादने अपे चर्या वंट अपटे वेडे करने अन्न तीन इद इद हसर मुगद करने लोकल दान देंगे एक कथा वो मामा किया ला वो मे टाइम में कतूल एक कथा वत निकांग अरे हुदू ओपादू पे आपको निकांग सरदार ने कथा वा क्यों वा निमे एक कथा वा गिनेल्ला नहीं होता रंगे विल मन लसन का लेसन ने के हेतु करना अमेरिका वेन अंगहिमवे निन्ह है चीन ने अंगहिमवे निन्ह है यूरोप ने अंगहिमवे निन्ह है ये दारुण पटगाल मे वाली खरगनी में है किया या साधारण मिधि में है किया हम दे रहा हूँ हम अपेरा टूल है ये है किया हिमालय बिन्नी नहीं එහෙම නොලැබෙන්නේ අන්නර ප්‍රතිපත්ති සම්පාදනයේ තුල නීති සම්පාදනයේ තුල තියෙන ක්‍රියාවලිය මාමත ඇති කරපු අර එක්ස් මත ඇති කරපු බලපෑම නිසා එහෙනම් ඔබට තේරෙන්න ඕන මම කැමැත්තෙන් කරන දෙයක් හෝ අකමැත්තෙන් කරන දෙයක් මම හිතලා නොකර ඉන්න දෙයක් හෝ හිතලා නොහිත කර නොකරන දෙයක් මේ සියල්ල රටේ ප්‍රතිපත්ති සම්පාදනයත් එක්ක නීති සම්පාදනයත් එක්ක 100ට 100ක් සම්බන්ධ වෙච්ච කාරණා බව රයිට් ඔන ඔය විදිහට ඒ බය නැතුවේ ප්‍රැක්ටිකල් උදාහරණ ලියන්න හරිද මේ ප්‍රශ්නෙට ගණිකා වෘත්තීය ලංකාවේ තහනම් ගිනියවි ලංකාවේ තියාගන්න බෑ නීති විරෝධී මත්ද්‍රව්‍ය බෑ බහුභාර්යා විවාහ බෑ ඊට පස්සේ බහුපුරුෂ විවාහ බෑ ළමා දාසයට අඩුකට මෙතන මේක තනිකර ප්‍රැක්ටිකල් දැන තියෙන එකක් හරිද මේ සිලබස් එක හදන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජයදීවන් ගොඩස තමයි මගේ ගුරුවරයා පොලිටිකල් ඩිපාර්ට්මන්ට් එකේ ඉඳපු හෙඩ් ඒ මොහොතේ ඒගොල්ලෝ පට්ට කැමති ප්‍රැක්ටිකල් දැන් වලට මිනිස් ජීවිතයේ දේශපාලනයේ අනිවාර්යය කියන කාරණාව තනිකර ප්‍රැක්ටිකල් දැනින් උත්තර ලියන්න ඕන ඔය මං කියපු උදාහරණ නැවත මම මතක් කරන්න ළමයි කිපදුණු ගමන් විදිහේ එන්නත ඒක රජයේ තීරණයක් මිනිහෙක් මරනට පස්සේ මරණේ වැඩ කරන්න ඕන තීරණය රජයේ තීරණයක් නේද මරණ පරීක්ෂණ වාර්තා වෙන්න එනකන් ඉන්න ඕන හදිසි මරණයක් නම් නැත්නම් ග්‍රාම නිලධාරීතුමා ඇවිල්ලා මරණේ සැකසහිත නැහැ කියලා තහවුරු කරන්න ඕන අපර ඕන විදිහට කෙනෙක් මරනවා කියලා මරණ වැඩ කටයුතු කරන්න බෑ බලන්නකෝ දැන් ඒවා අනිවාර්යෙන් ලියන්න ගණිකා වෘත්තීය තහනම් නීති විරෝධී මත්ද්‍රව්‍ය බෑ ගිනියවි තබා ගන්න බෑ බහුභාර්යා විවාහ බෑ බහුපුරුෂ විවාහ බෑ ළමා විවාහ බෑ දාසයට අඩු විවාහ බෑ මේ ඔක්කොම රජයේ තීරණ. ඒතකොට ඒව අනුව අපේ ජීවිතේ හැඩගස්වා ගන්න සිද්ධ වෙනවා. එහෙම නිසා තමයි අපි කියන්නේ අපේ ජීවිතේ බොහෝ දේවල් නෙමෙයි සියලු දේවල් අන්නර දේශපාලන යාන්ත්‍රණයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය හරහා අපි මත ඇති කරපො. එතකොට පැති දෙකක් තියෙන පුතා. එකක් තමයි රාජ්‍ය රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය අපේ ජීවිතයට බලපානවා කියන එක. අනිත් පැත්තට අපි ඡන්දේ දාලා ඡන්දේ දීලා පාලකයෝ පත් කරනවා කියන කාරණාව. එතකොට
අපි දේශපාලනයට සම්බන්ධනෝ ඒගොල්ලෝ හදන තීරණ හා ප්‍රතිපත්ති ඍජු අපි මත දෙනවා. ඔන්න බලන්නකෝ මම ටුක් ගාලා ඇඳලා පෙන්නන්න ඕගොල්ලන්ට. මෙන්න ඉන්න මහ ජනතාව. මේ ඉන්නේ මහ ජනතාව. මේගොල්ලෝ වෝට් කරනවා. වෝට් කළා මෙන්න පත් කරන පාලකයෝ. මේගොල්ලෝ පාලක පාලකයන් මේගොල්ලෝ කවුද? පාලිත මතක තියාගන්න. පාලිත. පාලිත කියන්නේ ඔය හාගෙදර අයියා නෙමේ හොඳේ. පාලිත හා මේ අපේ හාගෙදර අයියානේ සර්. පාලිත සමහරුන්ගේ පියා පාලිත. සමහරුන්ගේ මාමා පාලිත. නෙමේ. මේ වචන දෙකත් පට තේරුම. පාලනයට යටත් වෙන කට්ටියම තමයි පා ලිත කියලා කියන්නේ. පාලිත. මේගොල්ලෝ පාලකයෝ මේගොල්ලෝ පාලිතයෝ. දැන් මේගොල්ලෝ පත් කරන්නේ මොකෙන්ද අපි පුතා? ඡන්දයෙන්. පක්ෂවල වැඩ කළා. රැස්වීම් තියලා. නේද? ඊට පස්සේ පෝස්ටර් අලවලා. මෙන්න අපි යෙදෙන ක්‍රියාකාරකම් ටිකක්. මහ ජනතාව යෙදෙන දේශපාලන ක්‍රියාකාරකම්. ඊට පස්සේ මේගොල්ලෝ හදන තීරණ බලන්නකො. තීරණ ප්‍රතිපත්ති නීති මෙන්න අපි මත නැවත බලපෑම් මත කරන අපේ හැසිරීම මත 16න් බඳින්න බෑ 18 වෙනකන් ඉන්න ඕන බහුභාර්යය බෑ ගණිකා බෑ නීති විරෝධී මද්ද්‍රව්‍ය බෑ බලන්නකො රොටේෂන් එක චක්‍රය බලන්නකො සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙයි කියලා නිව්ටන් කියනවා බලන් ගියාම මේ අපි කරපු වැරදි නිසාම තමයි අපිට මේ දඬුවම හම්බෙන්නේ අපි හරි උම්පත් කරා නම් අපිට දඬුවම් විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. දැන් ලංකාවේ අද ඉන්න වහිද්දි ගෙවල් දෙමන මිනිස්සු ඉන්ටර්නෙට් යන්න ෆෝන් එකක් ගන්න බැරි ළමයි. අද මම ගියා කමියුනිකේෂන් එකට මගේ ටියුට් එකක වැඩකට. ගියන් පස්සේ එතනට එනවා තාත්ත කෙනෙක්. මේ ඇත්ත කතාවක් හොඳ බොරු කතාවක් නෙමෙයි අද දවල්. තාත්ත කෙනෙක් එනවා රවුටර් එකක් ගන්න. කමියුනිකේෂන් එකට එන්නේ. එයා ඇවිල්ලා තාත්තා කියනවා චූටි දුවෙක් එක්ක එන්නේ මං හිතන්නේ 7-8 අවසර විතර. දැන් ඔන්ලයින් এডুকেෂන් පටන් ගන්න තියෙන ලංකාවේ. මේක රජය කරන්න ඕන වැඩක්. හැම ගෙදරටම රවුටරයක් දෙන්න ඕන. වොලියුම් ටික ඉගෙන ගන්න. රයිට්? තාත්තා මං හිතන්නේ දෛනික මේ වැඩ කටයුතු කරලා කීයක් කර හොයා ගන්න පීක් බැලුවාම පේන්නේ එහෙම. ඇවිල්ලා අහනවා කඩහිමියාගෙන් මලි රවුටරයක් කීයද? තාත්තට ඒ වගේ නෑ තේරෙන්නේ නැහැ. රුපියල් 2000යි. 1990යි. 2000ට රුපියල් 10යි අඩු. ඊට පස්සේ තාත්තා අහනවා මේක ඒ ගාන දීලා ගත්තාම පාවිච්චි කරන්න පුළුවන්ද කඩේමිය කියනවා බෑ මේකට රීලෝඩ් එකක් දාන්න ඕන නැත්නම් බිල් එකක් ගන්න ඕන කඩේමිය යෝජනාවක් කරනවා අයියෝ ඔයා මේ බිල් එකක් ගන්න එපා බිල් එකක් ගත්තොතින් පාවිච්චි කරත් නොකරත් ගෙවන්න වෙනවා කාඩ් එකක් බවට මේක පත් කරගන්න කාඩ් එකක් දාලා වැඩ කරන්න පුළුවන් විදිහට ගන්න කියලා ඊට පස්සේ එයා අහනවා මොන පැකේජ්ද තියෙන්නේ කියලා එපාර එයා කියනවා 165 පැකේජ් එකක් තියෙනවා 445 මට ඇහිච්ච විදිහට පැකේජ් එකක් තියෙනවා මොම කියලා කියනවා. පස්සේ තාත්තයි දුවයි කතා කරලා යනව එළියට. ඒ කියන්නේ අර ගාන විතරයි දින ඊට වඩා කීයක්වත් තාත්තා ළඟ සල්ලි නැහැ. කෙල්ලගේ ඇස් වලින් කඳුළු බේරෙනවා. කෙල්ල අඬනවා. ඊගෙන රවුටර් ගන්න විදිහ නැත. තා පොඩි කොල්ලෙක් එක්ක කැවිලිටි මම හිතන අවුරුදු 2ක 3ක විතර. අම්මෙක් ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. ආයි තාත්තෙන් නම්මල්ලි කියලා ගිහිල්ලා විනාඩි 30-40 කට විතර පස්සේ අරන් එනවා හරියටම दरिद्रतावेट हेतु मम्मी की पौने पापे गिदरदी वही पौने रजे तीरण गिमी दीन प्रश्न हेम दखिन्न हेम दिंग दवसक तमंगे रटे यहां सदहा අපට දුක් විඳින්න සිද්ධ වෙනවා නම් අපි සතුටෙන් නෙමෙයි නම් අන්න යහපත් පාලනයක් ඇති කිරීම